ඉන්දියා කණ්ඩායමයි ඕස්ට්‍රේලියා කණ්ඩායමයි අතර තිබුණු දෙවැනි එක්දින තරගයේ ජයග්‍රහණී ලබා ගන්න ඉන්දියා කණ්ඩායම ඒ ජයග්‍රහණී තමන්ගේ 500 වෙනි එක්දින ජාත්‍යන්තර ජයග්‍රහණී විදියට තමයි වාර්තා පොතට එකතු කරගන්නේ. එක්දින ජයග්‍රහණවල එකතු වූ බලද්දී ඉන්දියාව දෙවැනි වෙන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායමට විතරයි. ඕස්ට්‍රේලියා කණ්ඩායම මේ වෙද්දී එක්දින තරග 924කට සෙල්ලම් කරලා එතනින් තරග 558ක් දිනලා 323ක් පරාජයට පත් වෙලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණ ප්‍රතිශතය සටහන් වෙන්නේ 1.72ක් විදියට. ඉන්දියා කණ්ඩායම වැඩිම එක්දින තරග ප්‍රමාණයකට සෙල්ලම් කරපු රට විදියට තරග 63ක් සෙල්ලම් කරලා එතනින් 500ක් දිනලා 414යි පරාද වෙලා තියෙන්නේ. ඉන්දියාවේ ජයග්‍රහණ ප්‍රතිශතය සටහන් වෙන්නේ 1.2ක් විදියට. පාකිස්තාන කණ්ඩායම එක්දින තරග 907කට සෙල්ලම් කරලා එතනින් තරග 479ක් දිනලා තරග 401ක් පරාද වෙලා තියෙන්නේ. ජයග්‍රහණ ප්‍රතිශතය 1.19ක් විදියට රඳවාගෙන. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම එක්දින තරග 793කට සෙල්ලම් කරලා එතනින් තරග 390ක් දිනලා තරග 365ක් පරාද වෙලා ජයග්‍රහණ ප්‍රතිශතය 1.06ක් රඳවා ගන්න සමත් වෙලා තියෙන්නේ. අතීත ක්‍රීඩකයන්ගේ සුපිරි හැකියාවන්ගේ පිටෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරග 862කට ක්‍රීඩා කරලා තරග 379ක් දිනලා 411ක් පරාද වෙලා ජයග්‍රහණ ප්‍රතිශතය 0.92ක් විදියට තමයි රඳවාගෙන තියෙන්නේ. දකුණු අප්‍රිකා කණ්ඩායම එක්දින තරග 606කට සෙල්ලම් කරලා එතනින් තරග 374ක් දිනලා තරග 210ක් පරාද වෙලා ජයග්‍රහණ ප්‍රතිශතය 1.78ක් විදියට රඳවා ගන්න සමත් වෙලා තියෙන්නේ. පරාජයන්ට වැඩියේ ජයග්‍රහණ වැඩිපුර වාර්තා කරලා එංගලන්ත කණ්ඩායම එක්දින තරග 726කට සෙල්ලම් කරලා එතනින් තරග 362ක් දිනලා තරග 330ක් පැරදිලා ජයග්‍රහණ ප්‍රතිශතය 1.09ක් රඳවා ගන්න සමත් වෙලා තියෙනවා. නවසීලන්ත කණ්ඩායම එක්දින තරග 758කට සෙල්ලම් කරලා තරග 342ක් දිනලා තරග 370ක් පැරදිලා ජයග්‍රහණ ප්‍රතිශතය රඳවා ගන්න සමත් වෙලා තියෙන්නේ 0.94ක් විදියට. සිම්බාබ්වේ කණ්ඩායම තරග 517කට ක්‍රීඩා කරලා එතනින් තරග 134ක් දිනලා තරග 365ක් පැරදිලා ජයග්‍රහණ ප්‍රතිශතය 0.36ක් විදියට සටහන් කරගෙන තියෙන්නේ. බංග්ලාදේශ කණ්ඩායම එක් දින තරග 358කට සෙල්ලම් කරලා එතනින් තරග 118ක් දිනලා තරග 233ක් පරාද වෙලා ජයග්‍රහණ ප්‍රතිශතය 0.5යි බිංදුවක් විදියට තමයි සටහන් කරගෙන තියෙන්නේ. මේ තමයි වැඩිම එක් දින තරග ප්‍රමාණයක් ක්‍රීඩා කරපු රටවල් 10 එක් දින තරගවල පෙන්නපු දක්ෂතා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.